තමන්තා චක්කවාලේ සුවත්‍ර ගච්චන්තු දේවතා සදධම්මං මනිරාජස් සුනන්තු සගමොකදං ධම්මස්සවනකාලු අයංභදන්තා ධම්මස්සවනකාලු අයංභදන්තා ධම්මස්සාවනකාලෝ අයන් බදන්තා. Namse භගebetu aratu samang buddhaස naස භගebetu atu samang buddhaසනotaස භගebetu arahtu samang buddhaස Pancan sanssa samjaiya sakcing pasti paracitang pasදti දේවතා අත මනාහොන්ති පාසාධික සංවත්ත නිකං කම්මං උපචිනාති කායස්ස බේදා පරම්මරණං සුගතිං ලෝකං උපපජ්ජන්තතිී ශ්‍රද්ධබුදි සම්පන්න ධර්මශ්‍රවනාබිලාසි ගුණගරුක පින්වත්නි. අද දින මෙවතුමූ ධර්මදේශනාවට මමාතෘකා කරගන්නට යෙදුණේ විනය පිටකයේ පරිවාර පාලියයේ සඳහන් වෙන ඇමදීමේ ආනිශංස හඳුන්වා දෙන එක් තරා සූත්‍ර පාටයක්. පින්වත්නේ ඇමදීම කියලා කියන කාරණය ගත්තහම්ම සෑමලු බෝමලු ආදී පූජා ස්ථානවල සිද්ධ කරන ඇමදීම මෙතනින් සඳහන් වෙනවා. ඇමදීම කියලා කියන්නේ අතුගානවා කියන වචනය ශාසනික වචනය. පිඟත්නී මේ ලෝකයේ මේ ඇමදීම තුළින් උතුම්මූ රහත් භාවයට පත්වෙච්චි යහමගටගිය කතාපුුවත් ඉතිහාසේ සඳහන් වෙනවා. ඇමදීම ගත්තහම අද සමාජය තුළ පොහෝසයෙන් දුරස්භාවයට පත්වෙච්චි කටයුත්තා. අපි දැකලා තියෙනවා පන්සල්වෙලට විහාරස්ථානවලට ගිහාම තමන්ගෙනාපු මල් පරමල් ලුඩිින්ම තියල වන්දිිනවයි වගේම තමයි බිම වැටිරතියෙන බෝපත්‍ර උඩින් බෝපත්‍ර පාගල ගිහිල්ල තමන්ගේ පූජාවන් සිද්ධ කරනවා. ඒ තුළින් කිසිදු ආනිශංසයක් ලබන්නට නොහැකි. සිම නිශංසයක් එතනින් ලැබෙන්න්නේනෑ. මොකද කියනවනම් එතන පිනට වඩා අපි පවරැස් කිරීමක් සිද්ධ කරමු. මොකද අපි පරවෙච්චි මල්ලුඩින් මල් තිබ්බට වැඩක් නෑ. පරමල්ටික අයිංකරල තමයි අපි ගෙනාපපු මල් පූජ කරන්නට ඕනි. එ වගේම තමයි ඇමදීම වතපිළිවෙත කියන කටයුත්ත අපි පූජාවක් බෝධි පූජාවක් පවත්වන්නට ගිහාාම ඒ කටයුත්ත සිද්ධ කරල තමයි අනෙකුත් කටයුතු සිද්ධ කරන්නට ඕනි. මොකද මේ ඇමදීම කියන කාරණය ඉතාමත් සුවිශේෂී. බුදුරජාණන් වහන්සේ විනය පිටකේ පරිවාර පාලේදි දේශනා කරනවා පංචානි සංසා සම්මජ්ජනය. මේ ඇමදීම තුළින් ආනිශංස පහක්තියනවා. සකචිත්තං පසීදති තමන්ගේ හිත පැහැදෙනවා. පරචිත්තං පසීදති අන්නෑගේ ද හිත පහදිනවා. ා දේවතා අත්තමනා හොන්ති පාසාධික සංවත්තනිකං කම්මං උපචිනාති. කායස්ස බේදා පරම් මරණං සුගතින් ලෝකං පපජ්ජන්ති. පරචිත්තම් පසීදති අනුන්ගේ හිතපහදිනව දේවතා අත්තමනා හොන්ති දෙවියන්ගේ ද හිත සතුට භාවට පත්වෙන. සකචිත්තාම් පසීදති කියන කාරණාව ගත්තහම පින්වත්න තමන්ගේ හිත පහදිනවා. මොකද මේ තමන් හිත පහදිනවා කියලා කියන්නේ. පින්නතුන් හිතල බලන්න. විහාරස්ථානයකට ගිහිල්ල බෝ මලුව ඇමදලා ඒ මල්ලාසන පිරිසිදු කරලා පරණපැන් අයින් කළලා නැවත අලුත් පැන් පූජා කරලා ඒ වත පිළිවෙත සිද්ධ කරලා ැ හැරි බල අපිට සතුටක් ඇති වෙනවා. මොකද්දේ සතුට ඒ සතුට තමයි පින්වත්නී බුදු හාමුදුරුවෝ කෙළෙන් අපි තුරින් ඇතිවන්නා වූ බුද්ධ ලම්බන ක්‍රීතිය. ඒයි අපේ හිත පිරිසිදු භාවච චිත්ත පාරිශුද්ධත්වය ඇති වෙනවා. හිත පිරිසිදු වෙනවා. පරිසරය පිරිසිදුවට ලස්සනට තියනකොටට. බුදු හාමුදුරුවෝ කෙරෙන් අපේ ජීවමාන බුදුරජාණන් වහන්සේට ඒ උතුම් වූ බෝධ්ධිසත්වයන් වහන්සේට බුද්ධත්වය ළඟාකරගන්නට සෙවන දුන්නාව ඒ බෝධීන් වහන්සේගේ මළුව තමයි මම ඇමදුවේ කියෙන හැඟීම ඇතිවෙනවා. බලන්න පින්වත් ඒ ඇතිවෙන හැඟීම කොත්තරං කුසලයක් ඇතිවෙනවා දේ තුළින්. පරචිත්තං පසීදති අන්න අගේ තිත පහදිනවා. අපි හෙම අතුපතු ගාල ලස්සනට ඇැමදීම කරලා වත පිළිවෙත කරලා තිබ්බහම තවකෙනෙක් විහාරස්ථානයට ඇවිල්ල ඒ ස්ථානයට ගියාඩ් පස්සේ පුද්ගලයාගේ හිත පැහදිනවා. හුවන්වෙලි මහාසයට ජයස්්‍රී හා බෝධීන් වහන්සේ ගාවට ගිහාම් ඇතිවන හැඟීම් බුද්ධාලම්බන ප්‍රීතිය ඒ පිරිසිදු කරලා තියන තැන් ඒ වතපිළිවෙත නිවවැරදිව කරලා තියනකොට. අපේ හිත තුළ ඇති වෙන චිත්ත පාරිශුද්ධත්වය අපේ හිතත් පිරිසිදු වෙනවා. ඒවාගේම කියනවා දේවතා අත්තමනාහොන්ති. දෙවියොත් සතුටු වෙනවා දෙවියන්ටත් දෙවියොත් කැමති වෙන ඇ ස්ථානයට ඇවිල්ලවඳන්න පුදන්න. දෙවියන්ගේ ඇල්ම බැල්ම ඇති වෙනවා. පාසාධික සංවත්තනනිකංම් කම්මං උපචිනා. ග තත් පහැදිලා නුන්ගගේ හිතත් පහැදිලා දෙවියන්ගේ හිතත් පැහැදදිලලා. ඒ විතරක් නෙවේ හිත පැහැදීම පමණක් නෙවේ පාසාධික ප්‍රසාධජනකු ශරීරවර්ණයක් කරූපයක් අපිට ලැබෙනවා මේ ඇමදීම තුළින්. ඒවාගේම කියනවා කායස්ස බේදා පරම් මරණං, සග්ගං ලෝකං උප්පජ්ජන්. මේ දෙව්මිනිස් සැප කෙලවර උතුමු නිර්වාණය ලබාගන්නටත් පුළුවන්කම ලැබෙන. පිනත්තමයි ඇමදීම කියලා කිය එහෙනම් මේක ආනිසංස විතරක් නුවේ මහත්ඵල මහානිසංස ගෙන දෙන්න වූ පිනා. බෝධි සම්මජ්ජික තේරාපදාානය ඒ වගේම සකින් සම්මජක තේරාපදාානවල සඳහන් වෙනවා මේ බෝධීන් වහන්සේ ඇමදීම තුළින් ළඟාකරගත්තු ලැබුණු සැපවිපාක ආනිශංස. පින්ත්නේ හීමන් සඳහන් කළ සකචිත්තං පසීධති තමන්ගිහිත පැහැදිනවා මේ සඳහා උදාහරණයක් සමන්තපාසාධිකාකින වින අටුවාාව තුළ සඳහන් වෙනවා. කටකන්දරවාසි පුස්සදේව මහරහතාන් වහන්සේ පිළිබඳව. කටකන්දරවාසි පුස්සදේව මහරහතාන් වහන්සේ එවතුම් අරහත් භාවයට පත්වනේ මේ කියන්න වූ ඇමදීම කියන කර්ථාව සිද්ධ කරලා. ඇමදීම කළේ කොහොමද කියනවන කටකන්දරවාසි පුසදේව හාමුදුරුවෝ උදෑසන අබදිවෙලා ෝමළු ඇමදලා විහාරමළු ඇමදල ඒ වතපිළිවෙත සිද්ධ කරලා ආපස්සට හැරිල බලනවා. මේ විහාරේතියන ලස්සන. බෝමළ වෙ තියන ලස්සන. පුදූම තරං හිතට සතුටක් සැනසිල්್ල ලැබෙනවා. හිත නිවෙනවා. ඊට පසේ පුස්සදේව හාමුදුරුවෝ කල්පනා කරනවා තමන්ගේ හිත සමාධිගත කරන්නට පුළුවන්. මගේ හිත එක් තැන් කරගෙන ඉන්න පුළුවන් තැනක් තමයි මේ තැන එනිසා මේ පුසදේව හාමුදුරුවොත් තමන්ගේ හිත සමාධිගත කරන්නට පැත්තකට වෙලා මේ විහාර මළුව බෝමළුව දිහා බලාගෙන හිත සමාධිගත කරන්නට උත්සසාහ කර. මේ අවස්ථාවදදි මාරයා මේක දකිනවා. මාරය කියලා කියන පින් අත්ති හැම්ම යහපත් කටයුත්තකටම බාධා පමුණන කෙනෙක්. මේවෙලාවෙත් බලනපින් අත්ති බෝසතාණන් වහන්සට බුද්ධත්වය ළඟා කරගන්නට. ඒ අවස්ථාවවිදිත් මාර දුවරු ඇවිල්ල බුදු හාමුදුරට බාදා කළා. ඒන් අතරුණාද. දසබිම්බරක් මාරසෙන ගැවිල්ල බුදු හාමුදුරුවන්ට බාදා කලා. ඒ තන්තිිමට මාරයා පරාජයට පත් වුණ. මේ අවස්ථාවදි පුසදේව හාමුදුරුවෝ හිත සමාධිගත කරන කොට මාරය ඇවිල්ල වදුරක්ග වෙෙශ්වලාග නැවිල්දර බෝමළුව ලස්සනට ඇම දෙලා තියෙන බෝමලුව අවසලදාන. ඒ අවස්ථාවදි පුසදේව හාමුදුරන්ට හිත සමාධිගත කරගන්නට බැරිවෙනවා. දෙවනි දවසෙ මළුව ඇමදල මල්ලාසන පිරිසිදු කරලා විහාරමලු පිරිසිදු කරලා පසකට වෙලා හිත ඒ චිත්තා ප්‍රෝදය ඇතිකරගෙන චිත්තා ප්‍රේති ඇතිරගෙන හිත සමාධිගත කරගන්නට උත්සහ කරනවා. එදත් මොකද කළේ මාරයා මහා විසාාල ගොනෙක්ගේ වෙස්සරගෙන මේ බෝමලුවට ඇවිල්ල බෝමලුව හැම තැනම ගොම විහිදවෙල ගොම දදා හැම්ම තැනම අපවිත්‍ර කලා. ඊට පස්සේ තුන්වෙනි දවසෙත් මේ ආකාරයුව පුසදේව හාමුදුරුවෝ තමන්ගේ හිත සමාධිගත කර ගණට උත්සහ කරනවා. ඒ අවස්ථාවිදිත් මාරය මොකද කළේ කකුල කොරවෙච්ච එක කකුලක් ඇඹරිලා අනික් කකුලෙන් ඒ කකුල ඇදගෙන විහාර මළුවේ හැම්ම තැනම ඇවිද්ද. ඊට පස්සය මොකද උන්නේ විහාර මළුව හැම්මත් තැනම තැනක වැලි ගොඩ ගැහිලා හරිම කැතයි. බලන්න බෑ අර තිබ්බ මනස්කාන්ත දර්ශනය නෑ මේක දැක්ක පුසදේව හාමුදුරුව. මේ කටකන්දර වාසි පුසදේව හාමුදුරුව කල්පනා කරනවා අදත්මට හිත සමාධිගත කරන්නට බැරවුුණා. මේ දවස් තුනේම මට බාධාව අනික්කාරණය තමයි පුද්ගලයා යොදුනාක් ත තරන් මේ ගොදුරු ගමේ ම පින්්ඩ පාත වඩ්ඩිනවා කිසිදිනක මේ වගේ පුද්ගලයෙක් මම දැකල තිබ්බෙන. කොහෙන්ද මේ පුද්ගලයා ආවි ඒ අවස්ථාවදී මේ පුද්ගලයට හිතෙනවා මේ පුද්ගලයක් කොහන් දවි කියලා මේ පුස්සදේ හාමුදුරුවන්ට හිතෙනවා මේ පුද්ලය අනිවවාර මාරය ව ඩුව. පුදගලයාගෙන්ගේ හනවා සදේව හාමුදුරුව ත මාරයනේද කියது.ඒ අවස්ථවිදර මනුස්සයක් කියනවා உමං මාරය. එවෙලා පුසදේව හාමුදුරුව කල්පනා කරනවා. දැම්ම මාරයවිලන්නේ. පුසදේව හාමුදුරුව හනවා மாරයගෙන් மாறය. බුදහාමුදුරුවෝ දැකල තියනවා. බුදුහාම්දුරුවෝ දැකලතිීනෝද කියලානවා. ඒ අවස්ථාව දි මාරය කිය නොවුමන් දැකළතිී නවා. ජීවවාන බුදු හාමුදුරුවෝ දැකළ තියනවා. ඊට පස්සේ කියනවා එහනම් මට රේසේ බුදුරුවක් මවල පෙන්නන්න. ඒ වෙලා බුදුරුවෝ මවනවා ඒක දැකපු පුස්්සදේව හාමුදුරුව මේ තරං ලස්සන රුවක් මවන්ඩ පුළුවන්න්නන් මේ මාරයා මේ ලස්සන බුදුරුවක් මැව්වනං ඇත්ත බුදුහාමුදුරුව කොයි තරං ලස්සනද කොයි තරං ඒ බුද්ධ ශ්‍රීය හිතිං මවාගෙන ්‍රහත්්භාවයට පත්ව වෙන. තිබ බලන මේ ඇමදීම තුළින් ප්‍රහත්භාවයට පවාපත්වෙන්න පුළුවන් කම ලැබෙනවා. බෝධි සම්පජ්ජක තේරාපධානය සඳහන් වෙනාේ ඇමදීමේ ආනිසංස පිළිබඳව. ඒ ඇමදීමේ ආනිසංස සඳහන් වෙනවා මම මෙ අමදීම තුළින් ආනිසංස විශ්සක් ලැබුවා. මනාාදේ ආනිසංස මම උපනුපන් මේ භවයන්වල මේ සැරිසරූ සංසාරය තුළ ඉපදිච්චි හෑම භවයකදිම දෙව්ලොවයි මනුළොවයි පමණක් ඉපදුනාා. ඒ ඉපදිලා ශස්ත්‍රීය බ්්‍රාක්්මණ වගේ ශ්‍රේෂ්ට වූ වංශවත් කුළවල ඉපදුනේ. ලැබුණු ශරීර වර්ණය රන්වන් පාටයි. අන්තිමට කියනවා ඒ විතරක් නෙවෙයි. මං මේ බුද්ධ ශාසනය උතුමු පැවිදි බවට පත්වෙලා රහත් බැව ලැබුවා. ඒ අවස්ථාවෙදි මේ හාමුදුරුව උදන්න්නනනවා. පටිසම් බිධා චතස්සෝච විමොක් කාපිච අට්ටමෝ චලා බිහිං්ඥා සච්චිකතා කතාම් බුද්ධස්සසාසන. ි සම්ධා චතස්ෝච සියවපිලි සිම්බියාවන් බෞ්ඩ් පත්වුණා අර්ථ ධර්ම නිරුත්ති පටි භාන. එ වගේම විමොක්හාා පිචාට්ටමෝ අස්ට විමෝක්ෂයන් ලැබ්වා චලා භිහි්ඥා සච්චි කතා අභිහි්ඥාවන් සයක් ඉරුදිවිදඥානය දිබ්බ සෝතන ඥානය පරචිත්ත විජාන ඥානය තිබ්බ චක්කුඥානය පුබ්බේ නිවාසානු ස්‍රතිඥානය ආසවක්්‍යය ඥාන මේ කියන ඥාන සය ලැබවා. මේ උතුම් වූ ඥාන සෑ ලබල මේ උතුම්ූ බුද්ධශාසනයේදීම නිර්වාණය අවබෝධ කරගත්තා. බලන්න පංවත් මේ ඇමදීම තුළින් ලබන ආනිසංස. අද සමාජයෙන් අපි නොහිතනවා මේ ඇමදීම තුළින් කිසි දෙයක් ලැබෙනකල් නමුත් ආනිස ලැබෙනවා. එනිසා පින්නතුන් පාසලට යනවාවේවා රැකියාවකට යනාවේවා විහාරස්ථානයක් බෝධයක් ඉදිරියට හම්බෙනවන. අඩුම තර්මේ බෝපත්ත්‍ර පහක්වත් එතනින් ඉවත් කරලා එවතුමූ බෝධීන් වහන්සේගේ ආශර්වා එතුූ පිනේ කුසලය ලබාගන්න. ඒයින් මුළු දවස්සම මුළු දිනම එවතුමූ ආශිර්වාදය ඇති සාාර්ථක වෙන්න දියුණු වෙන්න. ඒවාගේම ඇමදීම තුළින් විශේෂයෙන් නුවන ප්‍රඥාව ලැබෙනවා කියලා සඳහන් වෙනවා. එනිසා පින්න තුන් සියලු දෙනාම. අධිස්්ඨාන කරගන්න මේ උතුම් ව ඇමදීම කියන කටයුත්ත අදින් පසුව මගේ ජීවිතයේ කුසලයක් බවට පත්කරගන්නවා. බෝධීන් වහන්සේ නමක් විහාරස්ථානයකට ගිහාම මේ උතුම් වූ බුදුරජාණන් වහන්සේට බුද්ධත්වේ ලඟා කරගන්නට සෙවන දුන් බෝධීන් වහන්සේ කියන හැඟීම. ඒවාගේ මතුමයි විහාරයට යනකොට මෙඋතු වූ තිලෝගුරු බුදුපාණන් වහන්සේ වැඩ සිටින ගන්ධ කුටියයි කියන හැඟීමෙන් යුක්තව. එවතුම් වූ ශ්‍රද්ධාව පෙරටුකොටගෙන කටයුතු කරන්න. එකොට තමන්ගේ ජීවිතය දියුණුවෙන් දියුණුවට පත්කරගන්නට සාර්ථක කරගන්නට ශක්තිය ලැබෙනෝ. දිංහත්න. බුදු කෙනෙක් මේ ලෝකයට පහලවීමේ අසිරිය කුච්චරද කියලා. මේ හිමිදිරි පාන්දරම අපි හැම දෙනාටම විශාල උතුම් ධර්මාව බාදයක් ලැබුණේ හිතන් ඇැති පැත්තක් අපි හැම දෙනාගේම සියලු කටයුතුවලට මූලික වෙන්න අපඒ හිත ඉතින් මේ හිත පාවිච්ච කරලා. අම දෙනකොට කොපමන ආනිසංස ලැබෙනද. මේ ශාසනයේ තුළ අම දෙන විට පවා අපි ඒ කටයුතු සිද්ධ කරනුකොට හරියාකාරව කල්පනා කරලා. පින් පිරෙන විදිහට පින් වැඩෙන විදිහට කොහොමද අපේ හිත පවත්තන්නේ කියලා අපිට පුඩිස්වාමෙන්න් වහන්සේ ඉතාම ඕනෑකමින් යුක්ත සූදානම් වෙලා හැම දෙනා කෙරහිම බොහෝම කරුණාාවය යුක්ත මේ උතුම් ධර්ම දේශනාව පවත්තන්නට යෙදනා. ඒ පින්වන්ත පපුඩිස්වාමෙන් වහන්සේ තමයි අපි හැම දෙනාම දන්න මේ පින් අත් අයට හොඳට පුරුදුයි මේ ස්වාමෙන්න් වහන්සේගේ නම කියනකොට පූජනීය. මාරපන සිරි සුජාත වන්ස පොඩිස්වාමින්න්හන්සේ තමයි අද නිගලුව ධාබිමාන දර්ම දේශනා පවත්වන්නට. යෙදුනේ උන්නහන්සේට ඒ සියලු කටයුතුූ සිද්ධ කරන්නට රැකවරණේ ලබා දෙන්නේ මාලබේ සුසිිතපුර අසෝකාරාම අසෝකාරාමාදී පපතිව වැඩවාසේ කරන. අමරපුර සිරී සද්ධම්ම වන්ස මහානිකායි අනුනායක. ආචාරය දිමියාවේ අමරවස්ස නායක ස්වාමේන්ද්‍රාණන් වහන්සේ ඉතින් අපි පාදාභිවන්ධනය යුක්තම පූජනය නායක ස්වාමෙන්න් වහන්සේට දීර්ගාාව සම්පත්ය ලැබේවා කල ප්‍රාර්ථනා කරනවා එවගේම අද දවසේ මේ උතුම් දර්ම දේශනාව පවත්වන්නට යෙදුන පූජනීය මාරපනසිරි සුජාත වන්ස පොඩි ස්වාමෙන්න් වහන්සේටත් උන්වහන්සේ බලාපොරොත්තු වෙන විදිහට ලෝකශාසනික කටේතු සිද්ධ කරමින්. ්‍රාර්ථනා කරන බෝධියයකින් උතු වූ නිවනිින් සැනසෙන්නට අවශ්‍ය කරන ශක්තිය දහිරිය ලැබීවා කිය ල අපි ප්‍රාර්ථනා කරනවා මේ උතුම් ධර්ම දේශනාව මේ ලෝකයට විසුරුවා හරන්නට විශාල දන පරිත්්‍යයාගයක් කරමින්. ජෛරූපවාහිනී නාලිකාව ඔස්සේ දායකත්තය දරන්නට විකාසන දායකත්වය ලබාගන කටයතු කරන්නේ. දොරගමුවේ පදිංචි විමලරත්න මහතා සහ අනුලා මහත්ම විසින් ඒ පින් අත් පිරිස බලාපුොරොත්තු වෙන්නේ මේ උතුම් ධර්මදාන මේ පින්කමත් තුලින් සම්බුද්ධ ශාසනය අපරාජිතව චිරාජ් කාලයක් පැවතීමට මේ පින අනුමෝදන් වේවා. අද දවසේ උපන්දිනේ යෙදිල තියෙන දිනිති දියනයට ආශිරවාදයක් වේවා සිත්මී දියනයටද ආශිරවාද වීවා දෙපාර්සමේ මේ පරලවෙයන්නට යෙදුන සියලූම ඥාතීන්ට මේ පින් අනමෝදන් වීවා කියෙන ප්‍රාර්ථනා කරනවා සද්ධර මස්ත්‍රවනය කිරීමත් තුළින් මේ දායකත්වය දැරීම හේතු කොටගෙන මේ පින් අත් පිරිසට තමන් බලාපපුොරොත්තුනු උතුම් අරමුණ ඉඩ කරන්නට අවශ්‍ය කරන ශක්තිය දහිරය වරමවාසනාව ලැබේවා කියලා අපි තාර්ථනා කරනවා හැම දෙනාටම තෙරුවන් සරණයි. අද මේ ඔවතුූ ධර්මය ශ්‍රවණය කිරීමෙන්. ඔබ සියලු දෙනා අත්පත් කරගත්තාවූ පින් ප්‍රතමකොටම දෙවියන්ට අනෝද අනුමෝදන් කරගත්තා වූ දෙවියන්ගේ දෙවීසුරු වඩා වර්ධනය කර ගනිත්වා ඔබව රැකදේවා කියන ප්‍රාථනය පෙරටු කොටගෙන දෙවියන්ට පින් දෙන්න. ආකා සට්හාාචබහුම්මට්හා දේවා නාගා මහින්ද්ධිකා. න් அනුෝதிත්वा చරන්රखाන්තුुසාසන ආக்கா ස८ಚभும்මٺा දේවානාග මහිද್्यக்கா पnyaන්ත அනුมෝதிත්वा చරන්රखाන්තුुදේசන ආකා ස८ாಚभමٺ දේවානාග මहिදදக்கா पnyaන් த அනුมෝதிितवा చిරන්රకංතුु தං සදාති ඒවාගේම මේ සිද්ධ කරගත්තාාවූ පින් ඔබසිියු ඔබ සියලු දෙනාම නිදුක්වෙෙත්වා නිරෝගිවෙෙත්වා සුවපත්වෙත්වා උතුමූ චතුරාර් සත්‍යාව බෝධයෙන් උතුමුූ නිර්වාණය ළඟා කරගන්නට මේ උතුම්මූ ධර්මදානය හේතුවේවා වාසනාවේවා කියලප්‍රාර්ථනා කරගන්න. සරු දෙනාටම තෙරුවන් සරණයි.